ගොවිියෝ විදිහට දැන් මේකද ප්‍රශ්න මේ වෙලාේ ගොවි මහත්තුරන්ට කියනවා දැන් හල්ලට නියමිත මිලක් දෙනවා කියලවරලා බැයි වුණට දැන් හල් ගන්න නෑ කියලා කියන මෝල් හිමියෝ කවද දැන් මාෆියාව පටන් ගරන්තීන මෙතන තුරමේ පාර. ඇතරම ගොඩක් ස්තුති චතුර මේවාගේ අවස්ථාවල දෙරන අයතනෙන් අපි තම අවස්ථාව ලබාදී මොකද ගොම ස්තුති අන්රාධපුර ඉඳල ආවටත්. ඉතින් මේ ඇතරම ලොකු අර්බුදයක මුළු රටම ගොයියෝ මේ වෙලායි පත්වෙලා තියන්නේ. යල්කන්නේ අපි අත්වන්න නෙලල දැන් ඊට අනු පහක් විතරම නෙල අවසානයි දැ මාස්කන් ආරම්භ කරන්න යන්නේ. ඉති යල්කන්නේ අපි මේ අත්වන්න නෙල්ල තියෙන වෙලා වෙනකොට රජයේ වීමල දී ගැනීම සඳු රහ සහතික මිල දාලා නාඩුවක තිය විස්සයි සම්බයික තිය විසිපායි කීරි සම්බයික තිය තියයි කියලා ආරම්භයක් කරා. සතියක් විතර යනකොට නවත්ත ගත්ත රජයේ. නවත්තල දැ මේ වෙනකොට රජ ගන්න මන අපි ඇමති කුසිකරම ඇමතිව ආරිමාර්ග ඇමති කුසිකරම අධ්‍යක්ෂක ජනරල් මහිතන අපි දේ දවස් හතර පහක් පවගේ කාලෙම කොළොඹ හිටිය අපි ගොයිනායකු ඔක්කොම උතුර මැද පලාති පොළොන්නරු අන්රාතුරේ ඇල්ල සාකච්ඡා කරා මේ සම්බන්ධව අපි ගොඩාක් ඇමතුමාල එක සාකච්ඡා කරලා අවසානයේදී අපිට ලැබුණ පිළිතුර තමා මහබණ්ඩාගාරි මුදල් දෙන්න ලංකා බැංකුවේ මුදල් නිකුත් කරන්න වියලි මණ්ඩලයට වියලි මණ්ඩලේ කෝටි ගාණක් ණය තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. එතකොට අපි ඒ කියන්නේ මේ ලංකාවේ වීටික ගන්න ඩොලර් ඕනේ නැහෙනි. මේ ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරනවා විවිධ ප්‍රොජෙක්ට් මේ අස්ති තාමත්. හැබැයි අද රට කුසිකර්මය අතින් රට ආහාර අතින් ලොකු අර්බුදයක තියෙන වෙලාවේ රජයේ මැදිහත් වුණා නම් මේ වීටික ගන්න පෞද්ගලික වෙළෙන්දෝ සාමාන්‍යයෙන් මේ වෙනකොට ගන්න. අද වෙනකොට රජයේ සහතික මිලක් දාලා වීවලට පෞද්ගලික වෙළෙන්දට මුල ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද රුපියල් 140ට ගත්තොත් රුපියල් 210ක් විතර වෙනවා වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වීවලට විතරයි. ඒකට පෞද්ගලික මෝල් හිමියන්ට දෙන්න බෑනේ ගන්න. ඒකට එහෙමනම් වෙළඳ අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ එකතු වෙලා චතුර කරන්න ඕනේ මෙතන. එතන පාර්ලිමේලිවට් කරන්න ඕනේ. රජය එත ගන්න බැන්නම් අර පාර්ලිමේලිවට් කරලා ගොයියට සහනයක් දෙන වැඩතන. හැබැයි පාරිභෝගිකය ආරක්ෂා වෙන්න ඕනේ. අපි කියන්නේ එතනත්. දැන් මෙතනදී වෙලා තියෙන්නේ රජය වියට හොඳක්නේ මේක ඇවිල්ලා මේ විදිහට මිලක් නියම කිරීම වෙන්නේ. මොකද හොඳ මිලක් නියම කරන්නේ එතකොට ගිහිල්ලා එතකොට ඊට උඩින් ගන්න එපා ගන්න කට්ටිය. නෑ අපි කියන්නේ දැන් ගොයියට මිල දාලා තියෙන්නේ වී මිල දාලා තියලා වී මිල දාලා රජය ගන්නෙ නෑනේ. එතකොට දැන් පෞද්ගලික වෙළඳ ගන්න රුපියල් 80 ඉඳලා 100 වෙනකන් ගන්න. දැන් අද ගන්න අද ගන්නෙම නෑ. දැන් මේ 2.50යි බද්දක් ගහලා මේ වෙනකොට මෝල් හිමියෝ ගාව ගැරිල්ල නවත්තලා මම හිතන්නේ අපේ සුළු ප්‍රමාණ මෝල් හිමියන් සංගමේ මහත්මයා කියයි ඒ විතර. හැබැයි අද වෙනකොට මෝල් වලත් වී ගැනීම නැහැ. ගොයියා වී ටික ගෙදර තියාගෙන ඉන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කන්න